දිවිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම පෙර දින හා සර්ව සම වර්ෂාපතනයක් තමයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්නේ විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ දිවිනේ නිති දිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් පවතිනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා එකක් තමයි බස්නාහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය ඊට අමතරව තියෙනවා දිවිනේ තිරිකුණාමලයට ආසන්න පහළ වායුගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවය. එතකොට මේ කරුණු සියල්ලම හේතු කොටගෙන තවදුරටත් මේ වර්ෂාපතනය අපි අපේක්ෂා කරනවා ඉදිරි දින කීපය තුල. විශේෂයෙන්ම වර්ෂාව ගත්තම බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල අහස වලාකුළින් බරව ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවිනේ සෙසු පළාත් ගත්තොත් ඒ සෙසු පළාත්වලත් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. සාමාන්‍ය මිලිමීටර් 150 සමහර තැන්වලට 200 වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මෙන්න මේ පළාත්වල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට සාමාන්‍ය මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන අපි අපේක්ෂා කරනවා. දිවිනේ මධ්‍යම සහ ඌව වගේ පළාත්වල මිලිමීටර් 100 එක්පන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. සමනින් දිවයින වටා තියෙන මොහොත්තිරේ ගත්තොත් විශේෂයෙන්ම මන්නාරමේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත්තිරවලත් කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සමනින් සුළඟේ වේගය වැඩි පැති ගත්තොත් පුත්තලමේ ඉඳන් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වාත් ගාල්ලේ ඉඳන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මොහොත්තිරවල සුළං තත්ත්වය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑම තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව මේ මුහුදු සීමාවල තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා.